අවසරයි අපේ ස්වාමීන් වහන්ස බිනර පුන් පොහෝ දවසේ අප ඔබ වහන්සේට යොමු කරන පළමු ප්‍රශ්නය මෙයයි අපේ ස්වාමීන් වහන්ස මේ සුන්දර වස්සාන කාලය මේ වස්සාන කාලෙන් මාස දෙකක් ගෙවි අවසන් අපේ ස්වාමීන් වහන්ස මේ ගෙවෙන්නේ වස් අවසන් මාසය එළවෙන්නේ චීවර මාසය මේ අවසන් මාසය ඉතාමත්ම අර්ථවත් ආකාරයකට බෞද්ධයෙකුට ගත කරන්නේ කෙසේද කියා අපිට පහදලා දෙන්න අපේ ස්වාමීන් වහන්ස පින්වත් නෝන මහත්මිය විදර්ශනා රාත්‍රිය ධර්ම වැඩසටහන තුලින් මා වෙත ප්‍රශ්නයක් හැටියට යොමු කළේ මේ සුන්දර වස්සානයයි උදා වෙලා තියෙන්නේ ඒ වස්සානෙන් දැන් මාස දෙකක්ම ගෙවිලා අවරයි මේ අවසාන මාසය තමයි අදින් පස්සේ උදා වෙන්නේ ඉන් පස්සේ චීවර මාසයයි ඒ නිසා මේ වස් මාසය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට උපාසක උපාසිකාවන් හැටියට කොයි ආකාරයෙන්ද මේ වස්සානය අර්ථවත් ආකාරයෙන් මේ අවසාන මාසය අපි ගත කරන්න කියන කාරණේයි ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට මේ මොහොතේ යොමු කළේ. පින්වතුනි මේ උදා වුණ වස්සානය මගේ භික්ෂු ජීවිතේ 16 වෙනි වසයි. වස් 15ක් ගෙවිලා අවසන් මේ උදා වුණේ 16 වෙනි වසයි. නමුත් මේ 16 වෙනි වස්සානය මගේ ජීවිතේ උදා වෙච්ච මේ මොහොතේ මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධෙට මගේ හිත යොමු කරනවා. පින්වතුනි අතීත පංච උපාදානස්කන්ධෙට හිත යොමු කරද්දී මම මොකද්ද දකින්නේ? සංසාරේ සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්න ආවා වූ ගමනේදී පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා තෙරුවන් මුල් කරගෙන පැවිදි උපසම්පදාවන් ලබලා පින්වතුනි මම පටිච්ච සමුප්පන්නව වස් කෝටි ගාණක් ගෙවලා දාලා තියෙනවා. හොඳින් තේරුම් ගන්න. මේ 16 වෙනි වස කියලා අපි සැමරුවා ජීවිතයට එකතු කරගත්තා. පින්වතුනි පටිච්ච සමුප්පන්නව වස් ලක්ෂ ගාණක් මම ගෙවා දාලා තියෙනවා. එහෙනම් ගෞරවනීය මහා සංඝරත්නය හැටියට මුලින්ම මේ සුන්දර වස්සානේ අවසාන මාසේ උදා වෙච්ච මේ මොහොතේ අපිට පුළුවන් නම් අපි දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා සංසාරයක් පුරාවට අතීතේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන උතුම් තෙරුවන් මුල් කරගෙන පැවිදි උපසම්පදාවන් ලබලා අපි ගෙවා දැමු වස් ප්‍රමාණය වස් ලක්ෂ ගානකට කෝටි ගානකට වැඩි කියලා අපිට නුවණින් දකින්න එහෙම සුන්දර කමඨහනක් අපිට වෙනවා. මොකද ඒසා වස් සංඛ්‍යාවක් අපි ගෙවා දමලා තිබ්බා සම්මා සම්බුද්ධ ශාසනයෙන් සම්මා සම්බුද්ධ ශාසනයට. මොකද සමහරක් සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 60,000ක් දීර්ඝයි. සමහරක් සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 40,000ක් දීර්ඝයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20,000ක් දීර්ඝයි. අනාගත මෛත්‍රියේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 80,000ක් දීර්ඝයි. පින්තුනි එවන් දීර්ඝ ශාසන කාලවලදී අපි උතුම් උපසම්පදාවන් ආරක්ෂා කරලා උපසම්පදා සීලයන් රැකලා ලක්ෂ ගානක් වස් ගෙවා දැමුවත් පින්තුනි ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබිලා නැහැ ඒ සුන්දර වස් ජීවිත තුලින් අපේ ජීවිතවලට ලැබිය හැකි ශ්‍රේෂ්ඨම අර්ථය ජීවිතයට එකතු කරගන්න. ඒ ශ්‍රේෂ්ඨම අර්ථය ජීවිතයට එකතු කරගත්තනම් පින්වතුනි කවදාක්වත් ඔබටත් මටත් මේ වස පින්වතුනි මිනිස්සේ කැටියට මේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එකෝ අපි සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවි කෙනෙක්, එකෝ සකුරුදාගාමි අනාගාමි ඵලයන්ට පත්වෙච්ච දෙවි කෙනෙක් බ්‍රහ්මෙක්, එසේත් නැත්නම් අපි ලෝකයෙන් පිරිනිවි ගිහිල්ලා. එනම් පින්වතුනි ඒසා අතීත වස් සංඛ්‍යාවක් අපි ගෙවා දමලා තියෙනවා. ඒ සෑම වස්සානයකින් අපි ප්‍රයෝජනයක් අරගෙන නැහැ ධර්මානුකූලව අර්ථවත්ව. ඒ නිසායි අදත් අපිට මේ වස්සානය මේ ආකාරයෙන් ජීවිතයට එකතු කර ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගිහි පින්වතුන්ලා කල්පනා කරන්න ඔබත් මේ ජීවිතේ සුන්දර වස්සානයක් ගෙවා දමනින් ඉන්නේ අවසාන මාසිතයි ළඟා වෙලා තියෙන්නේ. ඔබ මේ වස්සානය තුළ ඔබේ ගමේ පන්සලට ඔබේ ගමේ ආරණ්‍යට ඔබේ ගමේ කුටියට සාමින් වහන්සේලා මුල් කරගෙන වස්සාරාධනාවන්
පින්කම් සිද්ධ කරලා වස් පින්කම් සිද්ධ කරලා හැමදාම හවසට බෝධි වන්දනාවන් බෝධි පූජාවන් සිද්ධ කරලා ඒ වගේම ධර්ම දේශනා පින්කම් සංවිධානය කරලා දානමාන සාංගික දානමාන පින්කම් භාවනා වැඩසටහන් පින්කම් සිද්ධ කරලා අප්‍රමාණ පින් ඔබලා රැස් කරගන්න ඇති. නමුත් මේ මොහොතේ ගෞරවනීය ගිහි පින්වතුන්ලාත් සිහිනුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබලා මේ ජීවිතේ මේ මොහොතේ මේ සුන්දර වස්සානය මේ ආකාරයෙන් ගත කළත් සංසාරේ ඔබලා සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා සංඝයාට වස් ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේලාට වස් ආරාධනා කරලා රහතන් වහන්සේලාට වස් ආරාධනා කරලා මහා සංඝ රත්නය අරමුණු කරගෙන පූජා කළා වූ කටින වස්ත්‍ර පින්වතුනි ලක්ෂ ගානක් ඔබ පූජා කරන්නේ. දැස් පියාගෙන ලක්ෂ ගානක කටින වස්ත්‍ර ගොඩක් සිහියට නගා ගන්න. ඒ වෙන දෙයක් නෙමේ. ඔබ සංසාරේ මනුස්ස ජීවිත ලැබලා සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පූජා කළා වූ කටින වස්ත්‍රයන් පින්නතුනි. ඒසා කටින වස්ත්‍රයන් අපි පූජා කළත් අපිට තාම පුළුවත් වෙලා නැහැ ඒකම පින්කමක්වත් මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න. ඒ සෑම පින්කමක්ම අපි උපයෝගී කරගෙන තියෙන්නේ සංස්කාරයන්ගේ නිට්ටයභාවය උදෙසාමයි පින්නතුනි. භවයේ සැපේ උදෙසාමයි මෙලව සැප පරලව සැප උදෙසාමයි අපි ඒ සෑම අතීත කටින පින්කමක්ම සිද්ධ කරගෙන තියෙන්නේ. ඒ කටින පින්කම් වල මහා පුණ්‍ය ශක්තිය නිසා සංසාරයේ ඔබ සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලැබලා පින්නතුනි සක්විති රජකම් කරන්නේ නැති සක්‍ර දිව්‍ය පදවි දරන්නේ නැති සුජම්පතිය ස්ත්‍රී රත්නය වෙලා ඉපදෙන්නේ නැති මහා ධන කුවේරයෝ මහා නිලවතුන් බලවතුන් තෙදවතුන් වෙලා ඔබ ඉපදෙන්නේ නැති නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්නතුනි. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියේ මහා අනතුරකට අපිව පත් කරලා. මොකද්ද ඒ අනතුර පින්නතුනි? අද සමාජයේ දිහා බලන්න කොයිසා ධනවත් මහේසාක්‍ය ප්‍රභූ නිලවත් බලවත් තෙදවත් අය ඉන්නවද කියලා ලෝකේ දිහා බලන්න. නමුත් මේ නිලවත් බලවත් තෙදවත් ධනවත් මහේසාක්‍ය භාවය කියන්නේ මොකද්ද පින්නතුනි? පෙර ජීවිතේ මහා පින්කම් වල ඵලෙමයි, කටින පින්කම් වල ඵලෙමයි, මහා සාංගික දාන පින්කම් වල ඵලෙමයි. එහෙනම් පෙර සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පෙර ජීවිතවල ඉපදිලා මෙවන් විචිත්‍ර සුන්දර පින්කම් කරලා මේ ජීවිතේ මහා ධනවතුන් කුලවතුන් බලවතුන් නිලවතුන් වෙලා ඉපදුනත් පින්තුනේ අපි නිකමටවත් හිතන්නේ අනේ මම මේ මෙවන් බලවතෙක් මෙවන් නිලවතෙක් මෙවන් ධනවතෙක් උනේ පෙර ජීවිතේ කටින පින්කම් කරපු නිසාමයි, පෙර ජීවිතේ සාංගික දානයන් පූජා කරපු නිසාමයි, පෙර ජීවිතේ තෙරුවන් මුල් කරගෙන සිව්පසේ නැපූපස්ථාන කරපු නිසාමයි, පෙර ජීවිතේ සිල්වතුන්ට දන් පෙන් පූජා කරපු නිසාමයි, පෙර ජීවිතේ මෛත්‍රී වැඩුව නිසාමයි, සිල් ආරක්ෂා කරපු නිසාමයි. අපි එමෙ හිතන්නේ නැහැ පින්නතුනි. අපි ධනය මමයේ කියලා ගන්නවා, නිලය මමයේ කියලා ගන්නවා, බලය මමයේ කියලා ගන්නවා, කුලය මමයේ කියලා ගන්නවා. ඒ මමත්වේ දැඩිභාවයෙන් මේ දේවල් අරගෙන අපි අපිට කෘතවේදී වුණා වූ පින අපි අමතක කරනවා. අපිට කෘතවේදී වුණා වූ අතීත කටින පින්කම් අපි අමතක කරනවා. අපිට කෘතවේදී වුණා වූ අපේ දානමය පින්කම් අපි අමතක කරනවා. අමතක කරලා ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා, සිල්පද බිඳිනවා, මහා ධනය නිසා මහා බලය නිසා මහා තෙදවත් භාවයන් නිසා ලෝභ ද්වේෂ මෝහ වඩලා පින්වතුනි සිල්පද මිඳලා කල්ප ගණන් ආයිමස් අතර අපායට වැටෙනවා. අන්න අපේ භව ගමන. සම්මා සම්බුද්ධ ශාසන හමු වෙනවා, සුන්දර බෞද්ධ ජීවිත ලබනවා, පින්වතුනි පින්කම් කරනවා, කටින පින්කම් කරනවා, සාංගික දාන දෙනවා, ලස්සන විසිතුරු මනුස්ස දිව්‍ය ජීවිත ලබනවා. ඒ මනුස්ස දිව්‍ය ජීවිත උපයෝගී කරගෙන සිල්පද බිඳලා අකුසල් වඩලා ආයේ ආයිමත් අපි කල්ප ගණන් සතර අපායන්ට වැටෙනවා. ඔන්න පින්වතුනි අපේ භව චිත්‍රය. ඔය භව චිත්‍රය හොඳට දිගෑරලා බලන්න. හොඳට දිගෑරලා බැලුවොත් ඔබට පෙනෙයි සෑම
පිනක් විපාක දෙද්දී ඒ කියන්නේ වර්ණයේ සැපේ බලය අපේ ජීවිතයට ලබද්දී පින්තුණි ඒ වර්ණයේ සැපේ බලය අපි කවදාක්වත් සම්මා දිට්ඨිය තුල විසිරෝල දකලා නැහැ ඒ වර්ණයේ සැපේ බලය මමයේ මගේය කියලා අරගෙන අප්‍රමාණ සිල්පද බිඳලා ලෝභ දේශ මොහ වඩලා ආයේ ආයිමත් සතර පායට වැටෙනවා ඒ කියන්නේ සුගතියක් केटी सुगतिया दीर्घ दुगतिया तत्र दोलने विमिंग आवा गमन कपिया विलतीन ओबे जीविते टो बहित यमुकल बलान मे मानुष जीविते ओब लेबू मे मानुष जीविते ओब हितान आवृदु आसुवा कोब गातक लाकेला ओब मे आवृदु आसुवे मानुष जीविते लबान तेर जीविते ओब कोच्चर पिंकां करान नेद तेर जीविते कोच्चर ओब काटिन पिंकां करान नेद नमुत ඔබ මේ සුන්දර ජීවිතය ලැබලා ඒ අතීත පින අමතක කරලා පින්තුණි ලෝභ දේශ මෝහ වඩලා ඔබ ඊළඟ ජීවිතේ සතර පායට වැටුණොත් අවුරුදු 80ක ජීවිතයක් උදෙසා ඔබ කල්ප ගානක සතර පා දුකක් උරුම කරගන්න අවාසනාවන්තේ බවට පත් වෙනවා මෙන්න මේ සුන්දර ධර්මය ඔබට මේ සුන්දර වස්සානේ අවසාන මාසයේ තුල ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඔබට සුන්දර කමටහනක් වෙනවා ඒ නිසා පින්තුණි ඔබ දක්ෂ වෙන්න ඔබ මෙතෙක් මාස දෙකක් පුරාවට කරගත්තා වූ පින්කම් ඒ වගේම ඉදිරි මාසයේ ඒ වගේම චීවර මාසයේ තුලබ සිදු කිරීමට බලාපොරොත්තු වෙන පින්කම් සෑම පින්කමක්ම නිරතුරුව පින්තුණි සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දකින්න මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා කියන්නේ සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මොන සිතටද පින්තුණි මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා ආලෝකයේ උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් මේ ගෙවි ගිය වස්සානේ මාස දෙක පුරාවට ඔබ තුල සුන්දර සමත සිත් වැඩෙන්නේ නැති පින්තුණි බුද්ධානුස්සතියට අදාළව ධම්මානුස්සතියට අදාළව සංඝානුස්සතියට අදාළව සීලානුස්සතියට අදාළව ත්‍යාගානුස්සතියට අදාළව දේවතානුස්සතියට අදාළව සුන්දර සමත සිත් වැඩෙන්නේ නැති පින්තුණි ඒ සුන්දර සමත සිත් විදර්ශනාමය සිතක් බවට පත් කරගන්න අන පින්තුණි මහත්ඵල මහානිසංස පින්කමේ අර්ථය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින භව නිරෝධයට හේතු වෙන විදර්ශනා නුවණ ඇති වෙන පින්තුණි මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න ඔබට පුළුවන් නම් අදින් පස්සේ උදා වෙන මේ අවසාන මාසය වස්සානේ ඉන් පස්සේ උදා වෙන චීවර මාසයේ සෑම රාත්‍රියකම පැය කාලක් වෙන් කරගෙන ඔබ මේ උතුම් කටින පින්කම් විතරක් නෙමේ සංසාරයක් පුරාවට ඔබ කරගත්තා වූ කටින පින්කම් සිහියට නගා ගන්න සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක අතීත ඉපදිලා ජීවමාන බුදුරජාණන් වහන්සේලාට වස්ස ආරාධනා කරලා මහරහතන් වහන්සේලාට වස්ස ආරාධනා කරලා මහා සංඝ රත්නයට වස්ස ආරාධනා කරලා ඔබ කරගත්තා වූ කටින පින්කම් සිහියට නගා ගන්න ඔබ ඒ කටින පින්කම් වල සාංගික දාන පූජා කළා වූ බෝධි පූජාවන් තිබ්බා වූ කටින වස්ත්‍රයන් පූජා කළා වූ චීවර පූජා කළා වූ මේ මහා පින්කම් සිහියට නගා ගන්න මේ ජීවිතේ පුරාවට ඔබ කටින පින්කම් නාමයෙන් කරගත්තා වූ සියලු පින්කම් සිහියට නගා ගන්න මේ ගෙවි ගිය සුන්දර වස්සානේ ඔබ කළා වූ පින්කමුත් සිහියට නගාගෙන මේ සෑම අතීත වර්තමාන අනාගත මේ පින්කම් පින්තුණි විදර්ශනා නුවණින් දකින්න මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න අතීතයේ ඔබම බුදුරජාණන් වහන්සේට වස්ස ආරාධනා කරලා පූජා කළා වූ කටින වස්ත්‍රය සිහියට නගාගෙන ඒ කටින පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න මේ නිමේෂයේදී ඔබට පුළුවන් පින්තුණි ඔබ සංසාරේ මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඒ උතුම් භික්ෂුණීන් වහන්සේලාට වස්ස ආරාධනා කරලා
වස්චීවර පූජා කරලා ඔබේ අතීතේ කළා වූ පින්කම් මේ මොහොතේ මේ නිමේෂයේදී ඔබට මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න පුළුවන්. දැස් පියාගෙන අතීතයට හිත යොමු කරන්න. පින්වතුනි මේ සුන්දර රාත්‍රිය අද මේ සුන්දර පසළොස්වක පෝය දවසේ මේ සුන්දර පසළොස්වක පෝය සඳ පින්වතුනි කැළුම් දිදී ආකාශේ පායන මේ සුන්දර මොහොතේ ඔබ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පින්වතුනි ඔබ මේ මොහොතේ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිතෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඔබ මොහොතක් පින්වතුනි මේ කළා වූ අතීත සියලුම පින්කම් සහ වර්තමාන පින්කම් අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන ඉතිරි පින්කම් පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දකින්න. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ මේ සෑම කටින පින්කමක්ම සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රෝ භාවයේ මුල් කරගෙනයි. පින්වතුනි දැස් පියාගෙන නුවණින් දකින්න. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීයලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. ඒ වගේම අතීතයේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපයන් පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. ඒ වගේම අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි ඒ අතීත වර්තමාන අනාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක පිරිනිවන් මංචකේදී පූජනීයලු ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර සලායතනයෝ පිරිනිවන් මංචකේදී පූජනීයලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයන් වෙනස් වෙලා යනවා. ඊළඟට ඔබ මේ සෑම කටින පින්කමක්ම සිද්ධ කරගත්තේ මහා සංඝරත්නය මුල් කරගෙනයි. පින්වතුනි අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවිය ඇතුළු අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටිය කෝටි ගානක් මහා සංඝරත්නය සිහියට නගා ගන්න. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පහළ වෙන ආර්ය මහා සංඝරත්නය සිහියට නගා ගන්න. මේ මොහොතේ මේ ලෝක ධාතුවේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නය සිහියට නගා ගන්න. සිහියට නගාගෙන ඒ සෑම අතීත වර්තමාන අනාගත සංඝ සමාජයේ සමාජිකයෙක්ම පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍යේ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි මෙවන් පුණ්‍යවන්ත සංස්කාරේනුත් වෙනස් වෙලා යනවා. ඊළඟට ඔබ මේ ධර්මයේ දේශනා කරන මේ භික්ෂුවගේ රූපය මොහොතක් පින්වතුනි කායානුපස්සනාවෙන් දකින්න. ඔබේ ගමේ පන්සලේ ජීවත් වෙන ගමේ ආරණ්‍යයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ සංඝයාගේ
ඔබ වස්ස ආරාධනා කරපු ගෞරවනීය සාමින් වහන්සේලාගේ රූපයන් සිහියට නගා ගන්න භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරය මනසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න ඔබ වස් ආරාධනාවන් සිදු කළ ගෞරවනීය සාමින් වහන්සේලා සිහියට නගා ගන්න ඔබට මතක ඇති ඔබ වස් ආරාධනය උදෙසා මල් ගොටුවක් පූජා කරලා වස් ආරාධනය කළා ඒ මල් ගොටුවක් පූජා කරලා වස් ආරාධනය කරන ගෞරවනීය සාමින් වහන්සේගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක මහා පොළවේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න එම ගෞරවනීය සාමින් වහන්සේගේ ඇසත් මහා පොළවේ පසත් එකක් කළා දකින්න ඒ ගෞරවනීය සාමින් වහන්සේගේ කන නාසය දිව ශරීරයත් මහා පොළවේ පසත් එකක් කළා දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනාවයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි පින්වතුනි ඊළඟට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපේ මුල් කරගෙන ඔබ බලන්න මේ ගෙවිගේ වස්සානේ මාස දෙක පුරාවට සෑම පින්කමක්ම කළේ ඔබේ රූපේ මුල් කරගෙන අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඒ සුන්දර සෑම වස් පින්කමක්ම කළේ පටිච්ච සමුප්පන්නව ඔබේ රූපේ මුල් කරගෙන දැස් පියාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට ඔබ කටින චීවරය පූජා කරපු හැටි ඒ රූපේ නුවණින් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපය බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා වූ ඒ ඔබේ අධ්‍යාත්මික රූපේ නුවණින් දකින්න අතීතේ මහරහතන් වහන්සේලාට වස් ආරාධනා කළා වූ කටින චීවර පූජා කළා වූ ඔබේ පටිච්ච සමුප්පන්න රූපේ නුවණින් මතු කරගන්න මේ මොහොතේ මේ සුන්දර පින්කම කරන ඔබේ රූපේ නුවණින් මතු කරගන්න මතු කරගෙන ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්න පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි මේ සුන්දර ධර්මයක් විදර්ශනාමය ධර්මයක් ශ්‍රවණය කරන මොහොතේ ඔබේ සිත සමාධිමත්වයි තියෙන්නේ පින්තුනි ඇස සමාධිමත් වෙලා කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රියන් දමණය වෙලයි මේ මොහොතේ තියෙන්නේ ඒ සමාධිමත් හිත ඔබ අපතේ අරින්න එපා ඒ සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝදනය විදර්ශනාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ මොහොතේ මේ සුන්දර සමත ධර්මයන් තුලින් ඔබ ඇති කරගත්තා වූ සුන්දර සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි ඔබ විදර්ශනාසිත ශක්තිමත් කරගන්න ඔබේ අධ්‍යාත්මික රූපයට අදාළව විදර්ශනාත්මක සිතක් ශක්තිමත් කරගන්න ඔබේ රූපය ඔබ දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ මොහොතේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔබ දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි ඔබේ රූපේ මස ගලවලා ඉවත් කරන්න ඔබ දැන් ඇටසැකිල්ල ඔබේ මතු කරගන්න දැන් ඔබට හොඳින් ඔබේ ඇටසැකිල්ල අරමුණු වෙන්න ඕනේ පින්වතුනි ඔබට ඔබේ ඇටසැකිල්ල හොඳින් අරමුණු වෙනවද පින්වතුනි දැන් ඔබ මිනිස් සංඥාවෙන් බැහැර වෙලා ඔබ ඉන්නේ අට්ටික සංඥාව තුල හොඳින් ඔබේ රූපයට හිත යොමු කරන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඔබ අට්ටික සංඥාවට හිත යොමු කරන්න දැන් ඔබට හොඳින් ඇටසැකිල්ල අරමුණු වෙනවද ඔබ ඔය වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුලින්ම ඔබේ ඇටසැකිල්ල ඔබ මතු කරගන්න දැන් මිනිස් සංඥාව බැහැර වුණා අට්ටික සංඥාවයි සුදු පැහැ ඇටසැකිල්ල දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ අට්ටි අට්ටි වශයෙන් ඒ ඇටසැකිල්ල වඩන්න ඒක පුහුණු වෙන්න ඒක දරා ගන්න ඔබට හොඳින් ඔබේ ඇටසැකිල්ල දැන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඔබ ඉදිරියේ මේ ධර්මය දේශනා කරන භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න
මේ මාස ගලවල ඉවත් කරලා සිවුරු පිරිකර අයින් කරලා ඇට සැකිල්ලක් දැන් මෙතන ඔබ ඉදිරියේ වැඩ ඉන්නේ අට්ටික සංඥාවක් වැඩ ඉන්නේ භික්ෂු සංඥාව ඔබ ගන්න එපා භික්ෂුවගේ සුදු පැහැ ඇට සැකිල්ල හොඳින් නුවණින් දකින්න දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි සුදු පහ ඇට සැකිලි දෙක ඔබට හොඳින් අරමුණු වෙනවා නම් පින්වතුනි දැන් ඔබ ඔබේ නිවසේ ඉන්න සෑම කෙනෙක්ම ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා ඔබේ දුව පුතා මුණුබුරා මිනිබිරි මේ සෑම කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න සුදු පහ ඇට සැකිලි පොඩි ඇට සැකිලි ලොකු ඇට සැකිලි මැදම ඇට සැකිලි පින්වතුනි ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්නේ එකට ඝන මිනිස් සංඥා වෙන්න දෙන්න එපා භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්නේ එකට භික්ෂු සංඥා වෙන්න දෙන්න එපා දැන් ඔබේ නිවසේ සෑම කෙනෙක්ම ඔබට ආර්ථික සංඥාවක් මිනිස් සංඥාවක් නෙමේ දැන් පුතා දුව අම්මා තාත්තා කියන සංඥා නෙවේ ඇට සැකිල්ලක් කියන සංඥාවමයි ඔබට හොඳින් ඔබේ නිවසේ සියලු දෙනා ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවා නම් පින්වතුනි ඊට පස්සේ ඔබේ ගමම ආර්ථික සංඥාවෙන් දකින්න දාස් ගාන ඇට සැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ගමේ කොහේ බැලුවත් ගෙදරක බැලුවත් මහපාරේ බැලුවත් ඔබ දකින්නේ ඇට සැකිල්ලක් සුදු පහ ඇට සැකිලි ඉඳගත් නිදාගත් ඇවිදින ඇට සැකිලි ලොකු ඇට සැකිලි පොඩි ඇට සැකිලි මැදම ඇට සැකිලි දැන් ඔබට මුළු ගමම අට්ටික සංඥාවක් බාහිර සිතුවිලි වලට හිත යන්න දෙන්න එපා බාහිර සිතුවිලි වලට හිත ගියොත් ඔබ ඒ සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා ආයිමත් අට්ටික සංඥාවට එන්න දැන් ඔබට ඔබේ හිත කිව්වොත් අනේ මට හොඳින් අට්ටික සංඥාව වැඩෙනවා කියලා ඔබට සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් ඒ සැප වේදනාවට බැඳෙන්න එපා ඒ සැප වේදනාව මේ මොහොතේම අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දැකලා ආයිමත් අට්ටික සංඥාවට එන්න ඔබට දුක් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන් අනේ මට තාම අට්ටික සංඥාව අරමුණු වෙන්නේ නැහැ කියලා පින්තුනේ ඒ දුක් වේදනාවට බැඳෙන්න එපා ඒ දුක් වේදනාව මේ මොහොතේම අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දැකලා ආයිමත් ඔබ අට්ටික සංඥාවට එන්න දැන් ඔබට මුළු ගමම අට්ටික සංඥාවක් ඊළඟට ඔබ මේ මුළු රටම අට්ටික සංඥාවෙන් දකින්න පින්තුනි ඔබට දැන් උතුර බැලුවත් නැගෙනහිර බැලුවත් උතුරු මැද බැලුවත් වයඹ බැලුවත් බස්නාහිර බැලුවත් දකුණ බැලුවත් සබරගමු බැලුවත් ඌව බැලුවත් මධ්‍යම පළාත බැලුවත් මේ කොහේ බැලුවත් පින්තුනි ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ල දැන් ඔබට ඇට සැකිලි කෝටි දෙකකට වැඩිය අරමුණු වෙන්න ඕනේ ලංකාවේ කොහේ බැලුවත් ඔබට දැන් අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක් පොඩි ඇට සැකිලි ලොකු ඇට සැකිලි මැදම ඇට සැකිලි සුදු පැහැ ඇට සැකිලි ඇවිදින ඇට සැකිලි නිදාගත් ඇට සැකිලි ඉඳගත් ඇට සැකිලි ලංකාවේ කොහේ බැලුවත් ඔබට දැන් ඇට සැකිල්ලක් නුවණින් පීර පීර මුළු ලංකාව වටේ බලන්න ඔබට කොතනකවත් මිනිස් සංඥාවක් අරමුණු වෙන්න බෑ ලංකාවේ කොහේ බැලුවත් අට්ටික සංඥාවක් ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න ඒකට ඝන මිනිස් සංඥාවට එන්න දෙන්න එපා අට්ටික සංඥාව තුලම තියාගන්න භික්ෂුවගේ ඇට සැකිල්ලකට හොඳින් හිත පිහිටන්න ඒකට භික්ෂු සංඥාව එන්න දෙන්න එපා අට්ටික සංඥාව තුලම තියන්න දැන් ඔබට මුළු රටම අට්ටික සංඥාවක් බාහිර හිතුවිලි වලට එන්න දෙන්න එපා යම් ශබ්දයක් ඇහුණත් අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දැකලා පින්තුනි කමටහනට එන්න අට්ටික සංඥාවට එන්න ඔබට අනේ මට දැන් හොඳින් අට්ටික සංඥාව අරමුණු වෙනවා කියලා සැප වේදනාවක් ආවොත් අනේ මට අට්ටික සංඥාව අරමුණු වෙන්නේ නැහැ කියලා දුක් වේදනාවක් ආවොත් ඒ සැප දුක් විඳීම් වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා ආයිමත් අට්ටික සංඥාවට එන්න පින්තුනි දැන් ඔබට මුළු රටම අට්ටික සංඥාවක් ඔබේ රූපය අට්ටික සංඥාවක් භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩිය ඇට සැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබට මුළු ලංකාවම හොඳින් අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැන් ඔබ මුළු ලෝකෙටම හිත යොමු කරන්න ආසියාවට මැද පෙරදිගට යුරෝපයට අප්‍රිකාවට බටහිරට මුළු ලෝකෙටම ඔබේ අවධානය යොමු කරන්න මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ජනතාව
අට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි ලෝකෙ කොහේ බැලුවත් ඔබට අට්ටික සංඥාවක්. ඇවිදින අටසැකිලි නිදාගත්ත අටසැකිලි ඉඳගත් අටසැකිලි පොඩි අටසැකිලි ලොකු අටසැකිලි මධ්‍යම අටසැකිලි මුළු ලෝකෙම ඔබට දැන් අට්ටික සංඥාවක්. පින්වතුනි ඔබේ අටසැකිල්ලට හොඳින් හිත පීටන්න එකට මිනිස් සංඥා වෙන්න දෙන්න එපා. භික්ෂුවගේ අටසැකිල්ලට හොඳින් හිත පීටන්න එකට භික්ෂුව සංඥා වෙන්න දෙන්න එපා. අට්ටික සංඥාව තුල තියාගන්න. දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක්. කොහේ බැලුවත් ලෝකෙ ඔබට අරමුණු වෙන්නේ අටසැකිල්ලක්. කෝටි ප්‍රකෝටි ගානක් මුළු මනුස්ස ලෝකෙම ඔබට අට්ටික සංඥාවක්. පින්වතුනි ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙනම පින්වතුනි නුවණින් දකින්න. මේ මුළු ලෝකෙම අට්ටික සංඥා කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට මේ මුළු ලංකාවෙම ඇටසැකිලි කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. මේ මුළු ලංකාවෙම කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලට හිත යොමු කරන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලට හිත යොමු කරන්න. ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි කවදා හෝ දවසක ඔබ කිනම් ජීවිතයක් ගත කළත් ඔබ කොයිසම් මහේශාක්‍ය කෙනෙක් වුණත් කොයිසම් දුප්පත් කෙනෙක් වුණත් ඔබ කවදා හෝ දවසක ඔබේ මේ රූපය ඇටසැකිල්ලක් බවට පත් වෙලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න. ඔබේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න. ඔබේ කන නාසය දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ රූපේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවයයි. පින්වතුනි ඔබ කායානුපස්සනාව තුළින් රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් පින්වතුනි ඔබ රූපය මමේ කියලා ගන්නවා. රූපය මගේ කියලා ගන්නවා. රූපය මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුල මා ඉන්නවා. මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. එහෙම අරගෙන පින්වතුනි රූපය පිනවන්න සිල්පද බිඳිනවා. රූපය පිනවන්න අකුසල් මූලයන් වඩනවා. ඒ විතරක් නෙමේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතයේ මෙවැනි සුන්දර මනුස්ස රූප ලැබේවා, දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය ඔබ සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපයත් පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් වුණා කියලා දකින්නේ. ඒ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණේනුත් පිරිනිවන් මංචකේදී පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් ඔබට දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් සතර සතිපට්ඨානයන් දෙන්නේ කිහි පිංගුතුල්ලාට. මොකද බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ගිහි පිංගුතුල්ලාටයි. පැවිදි අපිට නෙමේ. ගිහි පිංගුතුල්ලාට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ පිංගතුනි ඔබලාට ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමේ. ඔබලාට සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව දෘෂ්ටිගතව අනිත්‍ය ජීවිතයට එකතු කරගෙන ගිහි ජීවිතය අසාර්ථක කරගන්න නෙමේ. අපිට පේනවා සමාජයේ දිහා බැලුවාම ගොඩාක් අය මේ සතර සතිපට්ඨාන ධර්මයෝ අන්තවාදීව ජීවිතයට එකතු කරගෙන ගිහි ජීවිතේ මහා අර්බුද ඇති කරගෙන ඉන්නවා. රෝගී භාවයන්ට පත් වෙලා ඉන්නවා. සමහරු මානසික රෝගී භාවයන්ට පත් වෙලා ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර
සතර සටිපට්ඨානය දේශනා කරන්නේ පැවිදි වෙන්න යන්න නෙමේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදී අනිත්‍යට ගිහිල්ලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබට උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් දේශනා කරන්නේ කාරණා දෙකක් මුල් කරගෙන මේ සුන්දර වස්සානේ ඔබ මේ කාරණා දෙක හොඳින් සිහියට නගා ගන්න මේ සුන්දර වස්සානේ ඔබ මේ කාරණා දෙක ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් මං හිතනවා ඔබ මේ භව ගමනේ ලබන්නා වූ අර්ථවත්ම වස්සානේ බවට මේ වස්සානේ පත් කරගත්ත වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සටිපට්ඨානය ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ කාරණා දෙකක් මුල් කරගෙන පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකේ පුණ්‍ය කර්ම අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. පින්වතුනි මෛත්‍රිය තරම් ශ්‍රේෂ්ඨ පිනක් මේ ලෝකේ නැහැ. මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා. සීලයට දානයට වඩා මෛත්‍රී ආනිසංස වැඩි පින්වතුනි බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා. පින්වතුනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මොකක්ද පින්වතුනි ඔබ මොහොතක් මේ රූපය අනිත්‍යයි කියලා දකීද මේ වේදනා සංඥා සංකාර විඥානයෝ අනිත්‍යයි කියලා ඔබ ඇසුරු සැනක් දකීද ඒ ඇසුරු සැන ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලයේ ජීවිතයට එකතු කරගත් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි ඔබ මේ සුන්දර මොහොතේ මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ සුන්දර මොහොතේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔබ ඔබේ රූපය අනිත්‍ය වශයෙන් සතර සටිපට්ඨාන ධර්මයන් තුල දැක්ක මේ මොහොතේ පින්වතුනි ඔබ මේ සුන්දර වස්සානේ ලබාගත් ආ වූ ශ්‍රේෂ්ඨම පින ඔබේ ජීවිතයට එකතු කරගත්ත වෙනවා මොකද ඇසුරු සැනක් ඔබ අනිත්‍ය සංඥාව වැඩුවොත් පින්වතුනි සාංගික දානයකට වඩා එතන ශ්‍රේෂ්ඨ පිනක් සීල් සමාදන් වුණාට වඩා එතන ශ්‍රේෂ්ඨ පිනක් මෛත්‍රිය වැඩුවාට වඩා එතන ශ්‍රේෂ්ඨ පිනක් එමනම් බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සටිපට්ඨාන ධර්මය දෙන්නේ අංක 1 පින්වතුනි ඔබේ පින ශක්තිමත් කරන්න ඔබේ කුසල් ශක්තිය විදර්ශනාමය කුසලයේ ශක්තිමත් කරලා ඔබේ අකුසල් යටපත් කරලා ඔබේ ගිහි ජීවිතේ ශක්තිමත් භාවයට පත් කරන්න ඔබේ ගිහි ජීවිතේ සෞභාග්‍යමත් භාවයට පත් කරන්න පින්වතුනි පාසල් දරුවෙකුට පුළුවන් නම් තරුණ දරුවෙකුට පුළුවන් නම් දවසට විනාඩියක් ඇසුරු සැනක් පින්වතුනි මේ රූපේ අනිත්‍යභාවය දකින්න මේ සතර සටිපට්ඨානයෝ දකින්න පින්වතුනි මේ පාසල් දරුවායේ තරුණයා දානයකට වඩා සීලයට වඩා මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ වූ විදර්ශනාමය පිනක් ජීවිතයට එකතු කරගත්ත වෙනවා. ඒ විදර්ශනාමය පින තමන්ගේ අතීත අකුසල් යටපත් කරලා තමන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරලා දෙනවා. තමන්ගේ තරුණ ජීවිත ශක්තිමත් කරලා දෙනවා. පින්වතුනි මෙන්න මේ සුන්දර විදර්ශනාමය පිනයි බුදුරජාණන් වහන්සේ පළවෙනුම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට සතර සටිපට්ඨානයන් දෙන දෙවෙනි අර්ථය තමයි ඔබේ සීලය ශක්තිමත් කිරීම ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කිරීම ඔබ අතීතයට හිත යොමු කරන්න ඔබ අතීතයේ කී වතාවක් කේන්ති අරන් තියනවද කී වතාවක් රාග සිත් ඇති කරගෙන තියනවද කී වතාවක් මෝහ සිත් ඇති කරගෙන තියනවද පින්තුනි ඔබ ඇයි ඒ සිත් ඇති කරගත්තේ රූපේ පිනවන්න ඇස පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව ශරීරය මනස පිනවන්න මේ රූපය මමයේ රූපය මගේ කියලායි ඔබ මේ රූපය පිනවන්න මේ සලායතනය පිනවන්න බලෝභ සිත් ඇති කරගත්තා ද්වේෂ සිත් ඇති කරගත්තා රාග සිත් ඇති කරගත්තා ඒ විතරක් නෙමේ ඔබ ජීවිත කාලය පුරාවට සිල්පද 100ක් බිඳගෙන තියෙනවා නම් ඒ සිල්පද 100ම බින්දේ ඔය රූපය සතුටු කරන්න ඔය මනස සතුටු කරන්න ඔය ඇස කන නාසය සතුටු කරන්න පින්වතුනි එහෙනම් අපි නිරතුරුව මොකද්ද සිද්ධ කරන්නේ රූපය මමයේ කියලා අරගෙන දුස්සීල භාවයට පත් වෙනවා රූපය මමයේ කියලා අරගෙන අකුසල් මූලයන්ගෙන් අපේ ජීවිත පුරව ගන්නවා එහෙනම් ඔබ මේ සුන්දර රාත්‍රියේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ ජීවිතේ කී පාරක් කේන්ති අරන් තියනවද ඔබ ඒ කේන්ති ගත්තේ ඇටසැකිල්ලක් පිනවන්න නේද
ඔබ මේ ජීවිතේ කීපාරක් රාග සිත් ඇති කරගෙන තියෙනවද? ඒ රාග සිත් ඇති කරගත්තේ ඔබ ඇටසකිල්ලක් පිනවන්න නේද? ඔබ මේ ජීවිතේ කොච්චර ලෝභ සිත් ඇති කරගෙන තියෙනවද? ඒ ලෝභ සිත් ඇති කරගත්තේ ඔබ ඇටසකිල්ලක් පිනවන්න නේද? ඔබ මේ ජීවිතේ කොච්චර සිල්පද බිඳගෙන තියෙනවද? ඒ සෑම සිල්පදයක්ම ඔබ බිඳගත්තේ මහ පොළවේ පස සතුටු කරන්න නේද? මොකද මේ ආට්ටික සංඥාවත් අවසානයේ මහ පොළවටයි පස් වෙන්නේ. එහෙනම් මෙතෙක් පළක් ඔබ ලැබපු ලෝභ දේශ මොහය සිල්පද බිඳීම් ඔබ අවසානයේ සතුටු කරලා තියෙන්නේ මහ පොළවේ පසයි. අන්න පින්තුනි ඇත්ත අපිට සතර සටිපට්ඨානය කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියලා නැහැ. අන්තවාදීව ධර්මයේ ගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියලා නැහැ. ඔබලාට ලස්සනට ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන යාන වාහන ගන්න එපා, ලස්සනට අඳින්න එපා, ක්‍රීඩා කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිටත් ව්‍යායාමයක් දෙනවා. මොකද සංඝ සමාධිය අපේ ව්‍යායාමය. අපේ ව්‍යායාමයේ තමයි සක්මන. අපේ ව්‍යායාමයේ උදෙසා බුදුරජාණන් වහන්සේ සක්මන පනවනවා. ඒ ව්‍යායාමයේ තුලින් සමාධිමත් හිතක් ඇති කරගෙන අපිට නිවන කරා යන්න ව්‍යායාමයේ කියන කාරණයත් එක අරමුණක්. එමනම් පින්වතුනි, එහෙවු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා කොතනකවත් කියලා නැහැ. ලස්සනට අඳින්න එපා කියලා කොතනකවත් කියලා නැහැ. ආභරණ පළඳින්න එපා කියලා කොතනකවත් කියලා නැහැ. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙලා මහා මේල පළඳනාව පැලඳගෙනයි ගමන් බිමන් ගියේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ අවිවේචනය කළේ නැහැ. මොකද මේ සියල්ල පින. වර්ණයේ සැපේ බලය කියන්නේ පින, ලස්සන කියන්නේ පින, සැපේ කියන්නේ පින. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. පින වර්ණනා කළා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට, ඔබ විනෝද වෙනවාට අකමැති උනේ නැහැ. වැරදි විදියට ධර්මයේ විග්‍රහ කරගන්න යන්න එපා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හැඟවීමක් කරනවා. මෙන්න මේ අනතුරු හැඟවීමයි ඔබට වැදගත් වෙන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කරන අනතුරු හැඟවීම? පින්වතුනි, කාමේ ආස්වාදයේ කෙටි. මොකද කාමේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමේ ආස්වාදයයි. මහණෙනි, මේ කාමේ ආස්වාදයේ කෙටි. මේ කෙටි කාමේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝාදීනවයන් ලබනවා. අන්න අනතුරු හැඟවීම. මහණෙනි, මේ රූපේ ආස්වාදයේ කෙටි. මොකද මේ රූපේ ආස්වාදය කියන්නේ? මේ තාරුන්නේ රූපය, මේ සුන්දර ලාලිත්යෙන් රිද්මයෙන් බබලන මේ තාරුන්නේ රූපයයි රූපේ ආස්වාදය. මහණෙනි, මේ රූපේ ආස්වාදයේ කෙටි. මේ කෙටි රූපේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝාදීනවයන් ලබනවා. අන්න අනතුරු හැඟවීම පින්ඇතුනි. ඔබ දැස් පියාගෙන දකින්න, ඔබ මේ ඇස පිනවන්න සිල්පදයක් බිඳගත්තොත් පින්වතුනි කල්ප ගණන් සතර අපායට වැටෙන්න පුළුවන්. පින්වතුනි, ඔබ බලන්න, ඔබ සිල්පද බිඳගන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්න පුංචි ආස්වාදයක්. රාග සිතකින් ඔබ කොච්චර පුංචි ආස්වාදයක්ද ලබන්නේ? ලෝභ සිතකින්, ද්වේෂ සිතකින් ඔබ කොච්චර පුංචි ආස්වාදයක්ද ලබන්නේ? මත් වතුර ටිකක් බීලා ඔබ කොච්චර නම් පුංචි ආස්වාදයක්ද ලබන්නේ? කාමේ වරදවා හැසිරීලා කොච්චර නම් පුංචි ආස්වාදයක්ද ඔබ ලබන්නේ? ඒ පුංචි ආස්වාදය මරණාසන්න මොහොතේ සිහියට නැගුණොත් කල්ප ගණන් දීර්ඝ ආදීනවයක් බවට පත් වෙනවා. මේ රූපේ ආස්වාදය කොච්චර කෙටිද? පින්වතුනි, රූපේ ආස්වාදය අවුරුදු 18 ඉඳන් අවුරුදු 25 වෙනකන් තියෙයි. ඉන්පස්සේ රූපේ ආදීනවය, රූපේ ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනවා. නමුත් ඔබ මේ අවුරුදු 10ක් නැත්තම් උපරිම 15ක් තියෙන මේ රූපේ ආස්වාදයට බැඳිලා ඔබ ලෝභ ද්වේෂ මෝහ වැඩුවොත්, අහංකාරකම් කළොත්, මාන්නයටපත් වුණොත්, ඔබ මේ රූපේ ආස්වාදයෙන් සිල්පද බිඳගත්තොත්, ඔබේ ජීවිත විනාශ කරගත්තොත්, සුන්දර කුමරි බඹසර කුමරි බඹසර අහිමි කරගත්තොත්, මෙවා විකෘතියක් කරගත්තොත්, මේවා නිසා සකස් වෙන දීර්ඝ ආදීනවයෝ
කල්ප ගණන් අපිට තිරිසන් ලෝකෙට දාන්න පුළුවන් කල්ප ගණන් නිර්යන්ට අපි වැදලා දාන්න පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට ඔබේ පෙර පින නිසා ඔබ ලැබුව මේ සුන්දර කාම සම්පත් පිනතුනි ඔබ කොයිසම් කාම සම්පත් ලැබලා තියෙනවද ඔබට සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා සුන්දර කන් දෙකක් ලැබිලා තියෙනවා සුන්දර නාසයක් දිවක් ශරීරයක් ඔබට ලැබිලා තියෙනවා සුන්දර වත්කම් සුන්දර දැනුමක් සුන්දර බුද්ධියක් සුන්දර ගෙවල් දොරවල් යාන වාහන මේ සියල්ල ඔබට ලැබිලා තියෙනවා මේ සියල්ල පින ඒවා නොලැබපු කෙනෙක් ඉන්න පුළුවන් ඒ නොලැබුණෙත් ඔබේම සාංශාරික අකුසල් විපාකයන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබට මේ සතර සතිපට්ඨානෙන් මඟ පෙන්වන්නේ ඔබ පෙර පින නිසා ලැබුවා වූ මේ කාම සම්පත් ආරක්ෂාකාරීව භුක්ති විඳීමේ මාර්ගයයි ඔබට කියලා දෙන්නේ ඔබ පෙර පින නිසා ලැබුවා වූ මේ කාම සම්පත් මේ සුන්දර රූපේ ආස්වාදය සිල්පද බිඳ ගන්න නැතුව අකුසල් මූලයන් නොවඩා භුක්ති විඳීමේ මාර්ගයයි සතර සතිපට්ඨානෙන් කියලා දෙන්නේ එහෙම නැතුව මේ විනෝද වෙන්න පා සතුට වෙන්න පා කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ පිනතුනේ විනෝද වෙන්න සතුටු වෙන්න මේ අපේ සිංහල සංස්කෘතිය ආරක්ෂා කරගෙන අපේ සදාචාරයේ සබ්දත්වයන් ආරක්ෂා කරගෙන මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරගෙන සතුටු වෙන්න විනෝද වෙන්න සිල්පද බිඳින්න එපා අකුසල් මූලයන් වඩන්න එපා මේ රූපේ ආස්වාදය මේ කාමයේ ආස්වාදය කෙටි මේ කෙටි කාමයේ රූපේ ආස්වාදයට යට වෙලා සිල්පද බිඳලා අකුසල් වඩලා දීර්ඝ ආදීනවයන්ට යන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. විනෝදනී සුන්දර ධර්මයක් මේ සුන්දර වස්සානේ අවසාන මාසේ උදා වෙලා තියෙනවා. ඉන්පස්සේ චීවර මාසය ඔබට මේ සුන්දර ධර්මයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් මොකද්ද මේ සුන්දර ධර්මයේ අර්ථය? අද පටන් සෑම දවසකම ඔබ ඇසුරු සනක් මෛත්‍රී සංඥාව වැඩුවා නම් ඔබ සෑම දවසකම සාංගික දානයක් දුන්නට වඩා පිනක් ජීවිතයට ලබනවා. ඔබ සෑම දවසකම අටසිල් සමාදන් වුණාට වඩා පිනක් ඔබ ලබනවා. ඔබ සෑම දවසකම මෛත්‍රී සංඥා 1000ක් වැඩුවට වඩා සුන්දර පිනක් විදර්ශනාමේ පිනක් ලබන බුදුරජාණන් වහන්සේ කියන ඇසුරු සනක් අනිත්‍ය සංඥාව වැඩිම මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා. එහෙමනම් පින්වතුනි මේ සුන්දර ධර්මයේ ජීවිතයට එකතු කරගන්න අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් සිහියට නගාගෙන ඒ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ කරපු පින්කම් සිහිපත් කරගෙන ඔබ ලැබුවා වූ පටිච්ච සමුප්පන්න අතීත රූපයන් සිහිපත් කරගෙන පින්වතුනි ඒ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකිමින් පින්වතුනි වර්තමාන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අනාගත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ උදෙසා ඔබට සතර සති පට්ඨානියෝ දේශනා කරන්නේ ඔබේ ගිහි ජීවිතේ මුලින් සාර්ථක කරගන්න. පින්වතුනි අපි මුලින්ම ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ගිහි ජීවිතේ අසාර්ථක කරගෙන පැවිදි වෙලා වැඩක් නැහැ. ගිහි ජීවිතේ ප්‍රශ්න ඇති කරගෙන පැවිදි වෙලා වැඩක් නැහැ. මොකද අපි දන්නවා අපේ ළඟට ඇවිල්ලා කතා කරන ගොඩාක් අය ඉන්නවා. ඒගොල්ලෝ භාවනාව නිසා gedara maha aul jalayak ඇති කරගෙන. ඒගොල්ලෝ ධර්ම මාර්ගය නිසා gedara maha aul jalayak ඇති කරගෙන. ඇයි පින්වතුනි මේවා අන්තවාදීව වඩන්න පුරුදු වෙනවා. ධර්මානුකූලව වඩන්නේ අකුසලයේ අටපත් කරගෙන පින ශක්තිමත් කරගෙන ගිහි ජීවිතේ සාර්ථක කරගන්න පැත්තට නෙමෙයි යන්නේ. භාවනාවේ නාමේනුත් ලෝභ දේශ මෝහයයි වඩන්නේ. භාවනාවේ නාමේනුත් සක්කාය දිට්ඨියයි වඩන්නේ. ඒ නිසා සුන්දර අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. මේ සුන්දර වස්සානයක් උදා වෙලා තියෙනවා. මේ උදා වූ වස්සානය පින්වතුනි ඔබේ අතීත පටිච්ච සමුප්පන්න ජීවිතවලදී සමග බලද්දී මේ ඔබේ වස්සානය ලක්ෂ ගාන වස්සානයන්ගෙන් එකක්. හොඳට තේරුම් ගන්න මේ ඔබේ ජීවිතේ පළවෙනි කටින පින්කම නෙමේ. මේ ඔබේ ජීවිතේ 10වෙනි 20වෙනි කටින පින්කම් නෙමේ. මේ ඔබේ ජීවිතේ පටිච්ච සමුප්පන්න ජීවිතේ ලක්ෂ ගාන කටින පින්කම් වලින් තවත් හුදු කටින පින්කමක්මයි. නමුත් මේ පින්කම තවත් හුදු කටින පින්කමක් බවට පත් කරගන්න එපා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින විදර්ශනා නුවණ වැඩෙන භව නිරෝධයට හේතු වෙන මේ සියල්ලටම පෙරාතුව ඔබේ ගිහි ජීවිතය
සීලෙන් කුසල් මූලයන්ගෙන් ශක්තිමත් කරන එතනයි අත්තිවාරම් පින්වතුනි අද ගිහි ජීවිතේ පින්වතුල්ලා සෝවාන් ඵලය ගැන කොච්චර කතා කළත් සීලේ බරපතල දුර්වලභාවයන් තියෙනවා සිල් රැක්කත් සීලේ දුෂ්ටිගතවයි රකින්නේ සීලෙන් එක්කම්මෙන් තොරවයි රකින්නේ ඒ නිසාම බරපතල විදර්ශනාමයට ගැටලු ගොඩක් මතුවෙනවා එනිසා ඔබ දක්ෂ වෙන්න මුලින්ම ගිහි ජීවිතේ තුල සීලේ ශක්තිය ඇති කරගෙන කුසල් මූලයන්ගේ ශක්තිය ඇති කරගෙන පින්තුනි ඒ තුලින් ඔබේ ගිහි ජීවිතය සාර්ථක කරගෙන ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් විදර්ශනා නුවණ කරා ගිහිල්ලා අවශ්‍ය නම් උතුම් පැවිදි උපසම්පදාවන්ට පත් වෙලා ගිහියෝ පැවිදි භාවයන් තුලම මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න කියන කාරණය පින්තුනි මේ සුන්දර වස්සානේ මේ අවසාන පොය දවසේ විදර්ශනා රාත්‍රිය තුලින් ඔබට මෙස් සිටින් සිහිපත් කොට දෙනවා සාදු 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 ඒ වගේම මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරපු සියලුම ගෞරවනීය පින්වතුන්ලාට මේ විදර්ශනාමය ධර්මයේ තුලින් රැස් වුණා වූ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම ගම්වාසී රටවාසී සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙස් සිටින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාට අපේ පින්වත් නෝන මහත්මියට ඒ වගේම සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා මෙස් සිටින් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුන්දර වස්සානය දීර්ඝායුෂ සැලසේවා තෙරුවන් සරණයි